மக்கள் விடுதலை முன்னணியின் தலைவர் பாராளுமன்ற உறுப்பினர் அனுரகுமார திசாநாயக்கா அவர்கள். අපි අද කෑ ගහමු හං වහගෙන ඉන්න උන්දලගේ හං ඇරෙන්න රිදෙන තැනට රිදෙන්න වදින තැනට වදින්න එහෙම නොවුනොත් මේ පොළොවට පස්සුනත් අපිට හෙට දිනේ පරපුරේ විලාපය දරා ගන්න බැරි වේවි මගේ ආරාධනය ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරකුමාර දිසානායකට වේදිකාවේ ඉන්න සියලු දෙනාගේම අවසරයි මේම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු අපේ මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි අද විහාර මහදේවී උද්‍යානයේ අපි එක්රැස් වී සිටින්නේ අනිවාර්ය ලෙස ජයග්‍රහණය නිම කළ යුතු සටනක පෙරලී මේ අතිශය සාධාරණත්ව පිළිබඳ සටන අතිශය යුක්ති සහගත සටන අපේ රටේ සල්ලි තියෙනවද නැද්ද දුප්පත් පොහොසත් ගමේද නගරේද බේදකින් තොරව හැම ගෙදරකම බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනය. හැබැයි මෙතෙක් පැවති පාලනයන් සහ පාලකයන් සහ දැන් පවතින පාලනයන් සහ පාලකයන් එම ජනතාවගේ උවමනාවන් ඉටු කරන්න සමත් වී තිබෙනවාද? ඒ බලාපොරොත්තු ඉටු කරන්න සමත් වී තිබෙනවාද? ඒ වෙනුවට සිදු වී තිබෙන දේ තමයි පොදු ජනතාවගේ තමගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා තිබෙන යහපත් චේතනාව ඒක රටකට ඉතා හොඳ සුබවාදී අදහසක් සුබවාදී ප්‍රාර්ථනයක් හැම දෙමව්පියම තමගේ දරුවන්ට උගන්වන්න වේ සමාංශ වෙන එක අන්නේ ඉතාමත් සුබවාදී යහපත් බලාපොරොත්තු සහ චේතනාව තමයි මේ පාලකයන් අලෙවි කරන්න හදන්නේ මුදලට අධ්‍යාපනය හිමි කර ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ධර්ණ උත්සාහයේ පිටපසට පෙන්වන් කවරක්වත් නෙවෙයි තමන්ගේ දරුවන්ට උගන්වීම සඳහා දෙමව්පියන්ගේ තිබෙන යහපත් බලාපොරොත්තුව සහ චේතනාව අලෙවි කර ගැනීමේ උවමනාව මේ පාලකයන් සමත් වී තිබෙනවාද මෙතෙක් ජනතාවගේ පොදු උවමනාව ඉටු කරන්න විවාහ වෙන්න කලින් කල්පනා කරලා බලන්න ඕන තමන්ගේ දරුවා දාන පාසල මොකද්ද කියලා. බොරු සහතික හදා ගන්න වෙලා තිබෙනවා දරුවා කුසට ආපු දවසේ සිට. අද ගත්තොත් අපේ රටේ පාසල් 27ක් තියෙනවා එක ගුරුවරයෙක් ඉන්නේ. අපේ රටේ පාසල් 108ක් තිබෙනවා ගුරුවරු දෙන්නයි ඉන්නේ අපේ රටේ පාසල් 3148ක් තිබෙනවා ගුරුවරු 9ට වඩා අඩුයි අපේ රටේ මුළු පාසල් වලින් සිටි 31ක ගුරුවරු ඉන්නේ 9 දෙනාට වඩා අඩුයි අපේ රටේ පාසල් වලින් ළමයි 50ට වඩා අඩු ඉස්කෝල තිබෙනවා 1455 ඉස්කෝල 1455ක ළමයි 50 දෙනාට වඩා අඩුයි පාසල් 5139ක ඒ කියන්නේ ඉස්කෝල පාසල් වලින් හරි අඩක ළමුන් 200ට වඩා අඩු ඔබ හිතනවාද ඒ දරුවන්ගේ අනාගතේ කුමක්ද කියලා ඒ නිසා පාලකයන් විසඳුම් සෙවිය යුතු වන්නේ අද පාසල් අධ්‍යාපනය ඇති වී තිබෙන මහා බිඳවැටීමට පිළිතුර සෙවීම තමයි පාලකයන්ගේ වගකීම අද විශ්වවිද්‍යාල වලට ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 197ක හිගයක් තිබෙනවා ගන්නන්ට ආචාර්යවරුනේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් 149ක් ඉන්න ඕන 32ක් අඩුවෙන් ඉන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 94ක හිගයක් තිබෙනවා
වෛද්‍ය පීඨයේ ආචාර්ය රකසිය රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය රකසිය හතක් ඉන්න ඕන 61ක පුරප්පාඩුවක් තිබෙනවා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය රකසිය හතක හිගයක් තිබෙනවා වෛද්‍ය පීඨයේ ආචාර්ය රකසිය 49ක් ඉන්න ඕන 32ක හිගයක් තිබෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රකසිය 49ක් ඉන්න ඕන වෛද්‍ය පීඨයේ 38ක හිගයක් තිබෙනවා එනම් මේ පාලකයන් විසඳුම හොයන්න ඕන කුමකටද පොදු ජනයාගේ අධ්‍යාපනයේ අයිතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය වෙන විසඳුම් සෙවීම තමයි කාර්යභාරය බවට පත්විය යුතු වන්නේ හැබැයි උසස් අධ්‍යාපන ඇමති කිරියල්ලගේ හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්පීගේ වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිතගේ මේ හොරතුන් කටු වමනා බවට පත්ලා තිබෙන කුමක් පොදු ජනයාගේ අධ්‍යාපන වෙනුවට ඇති හැකි අයට පමණක් අධ්‍යාපනය සීමා කිරීම සඳහා දරන ප්‍රයත්නය මේ අය කවුද කවුද රාජිත පට්ට හොරෙක් මේ විදිහටම දාන්න 2013 වසරේ මෝතර දීවර වාරාවේ බදු දෙනකොට රජයේ තක්ෂරකරු කිව්වා මාසයකට මෙහි බදු මුදල ලක්ෂ 17යි කිව්වා මාසයට තක්සේරුව ලක්ෂ 17යි මෝතර දීවර වාරාවේ රාජිත දින්නු කීයටද රාජිත ඒක දුන්නේ 125000ට කොච්චර කාලයකටද මාස 300කට අවුරුදු 25ට ලක්ෂ 17ක් වන මෝතර දීවර වාරාය 125000 දෙනවා මාස 300ක් එතන රජයට අහිමි කරලාද පාඩුව මිලියන 470යි එස්පී දිසානායක කවුද කොළඹ හත අංක 11 හිටියා වෛද්‍ය සිවා සින්න තම්බි කියලා මෙනවියා එය අන්තිම කැමැති පත්‍රය ලිව්වා තමන් මිය ගියාට පසුව තමන්ගේ දේපල තමන්ගේ නිවස තමන්ගේ ඉඩම කොළඹ විශ්වවිද්‍යාලයට පවරා දෙන්න ඕන කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකට පවරා දෙන්න කියලා තමයි අන්තිම කැමැති පත්‍රය ලිව්වේ මොකද්ද උනේ සිවා සින්න තම්බි මෙනවියගේ ගෙදර තිබුණු කවිචි ටිකයි ඇද්දල ටිකයි පටවගෙන ගියේ ස්පීඩ් සානායක පට්ට හොරෙක් නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙන පරීක්ෂණ වාර්තා රාජිත් සේනාරත්න දීවර ඇමති කාලේ මෝදර වරාය විතරක් නෙවෙයි එයා ඉඩම් ඇමති වෙලා ඊළඟ ඉඩම් ඇමති උනේ අපි අමාත්‍යංශයට අමාත්‍යංශ තිබුණ හැඳි ගෑරුප්පු තරම් හොරකම් කරන් ගිහිල්ලා මෙයා එන්නේ කිරියල්ල කියන්නේ කවුද අපේ රටේ විශාල චෝදනාවක් තිබුණා අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ කොමිෂන් පිළිබඳව ඒ කොමිෂන් අඩු වුණාද අඩු වුණා වෙනුවට දුවහරා වැඩි කරගත්තු ඇමති කිරියල් උපදේශකවරු සම්බන්ධකරණ ලේකම්වරු 96ක් ඉන්නවා කිරියල් අධිනීතිඥ ඒක උපදේශකවරේ සාමාන්‍ය පෙළ අසමත් උසස් අධ්‍යාපන ඇමති උසස් අධ්‍යාපන ඇමති උපදේශක ඕ ලෙවල් ෆේල් මේ අයටද අපි අපේ රටේ දරුවන්ගේ අනාගතේ බාර දින් දැන් රයන් හොයන් දිනව නෑ රයන් අත්අඩංගුවට ගන්නව නම් ඒ වගේ දහස් වතාවක් අත්අඩංගුවට ගන්න ඕන රාජිත එස්පී සහ කිරියල්ල මේ රටේ මහජනගේ දේපල කෝටි ප්‍රකට කරන නාස්ති කරන පාලකයන් අපේ රටේ දුව දරුවන්ගේ ඉරණම තීන්දුව කරන්න සලසුම් කරමින් තිබෙනවා එනිසා සලසුමට කිසිසේත්ම අපි දොරටු විරුද්ධ කිරීමට ඉඩ ලබන්න දිය යුතුයි ආණ්ඩුව මෙම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සූදානම් වී තිබෙන කවර ආකාරයෙන් ආණ්ඩුව දියත් කරමින් තිබෙනවා මර්ධනය අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ගේ සාධාරණ ඉල්ලීම් සඳහා කරන අරගලයන්ට උද්ඝෝෂණයන්ට අවස්ථා ගණනාවකදී පහර දුන්නා ආණ්ඩුව කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කලබලකාරී ලෙස හැසිරුණා උද්ඝෝෂණ කියන්නේ සිල් සමාදන් වීමේ ව්‍යාපාර නෙවෙයි ඒක තේරුම් ගන්න ඕන ආණ්ඩුව මේ වන විටත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ ක්‍රියාකාරී ගණනාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා තිබෙනවා හැබැයි එස්බී රාජිත කිරියල්ල රවිකරණායක කබීර් රසීම් ඔක්කොම එළියේ ඉන්නවා හරියනම් පැත්ත මාරු වෙන්න ඕන එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉඳගෙන නීති සම්පාදනය කරන්න දැන් දියත් කරමින් තිබෙන මර්ධනය ආණ්ඩුව සූදානම් නැත්තම් අකුල ගන්න මේ ප්‍රශ්නෙට ආණ්ඩුව විසඳුම හොයන්න සූදානම් වෙන්නේ කවර ආකාරයෙන්ද
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සාකච්ඡා කරා. මේ සටනට මුල ඉඳන්ම දායකත්ව සපස ශිෂ්‍ය ව්‍යාපාර සාකච්ඡා ගන්නවට ගියා. හැබැයි සාකච්ඡාවලි මේ ප්‍රශ්න විසඳ ගන්න සූදානම් නැති බව ආණ්ඩුව ඔප්පු කරමින් තිබෙනවා. අද සයිට විරෝධී ජනපෞරයේ සිට අපි කියන්නේ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මෙම ප්‍රශ්නට සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව තෝරා ගන්න සූදානම් වෙන්නේ කවර මාවතද ඒ ඕනෑම මාවත සූරා ගැනීම වෙනුවෙන් අපි සූදානම් කරන පණිවිඩය රටකටවට ගෙනියන්න ඕන. ඔබල තෝරා ගන්න සූදානම් මොන මාවතද? මර්ධනේ මාවතද? අත්අඩංගුවට ගැනීම මාවතද? පෙහෙර ගැනීම මාවතද? ඒ ඕනෑම වර්ගයේ මාවතකට පිළිතුරු දෙන්න පුළුවන් පන්නේ සයිට විරෝධී ජනපෞර කොටසකට තිබෙනවා. යන්නේ වාරේස පරාජයට පත්කලේ. දරුවන් පැහැර ගන්නෙනවා. රයින් සොයුරා පැහැර ගන්නෙනවා. පැහැර ගන්න එනකොට මෙරට ඕනෑම පුරවැසියෙකු වගකීම තමයි පැහැර ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වීම. හැබැයි අද ආණ්ඩුව මොකද කියන්නේ? පැහැර ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වූ අය අත්අඩංගුවට ගන්න. CCTV කැමරා වලින් දර්ශන වෙනවා. අත්අඩංගුවට ගත යුත්තේ කවුද? පැහැර ගැනීම සඳහා කටයුතු කරපු අය. අත්අඩංගුවට ගන්න හදන කවුද? පැහැර ගැනීම වළක්වපු අය. CCTV කැමරා වලින් දර්ශන හොයන්න ඕනේ. පැහැර ගැනීම වැළැක්වීම සඳහා මැදිහත් වුණු බොහෝ පිරිසක් මෙන්න වේදිකාවේ ඉන්නවා. ඔක කැමරා මොකටද? කියන්න බලන්න අත සූදානම් වෙන්නේ එවැනි පන්නේ පාලනයකට නෝ. සූදානම් වෙන්නේ එවැනි පන්නේ ප්‍රශ්න වලට විසඳුම් සැපීමේ මාවතකට නෝ. ඒ පරාජයට පත් කිරීම අනිවාර්යයි. ඒ අනිවාර්ය සාධකයක් පරාජයට පත් කිරීම. ආණ්ඩුව අද උදේ කැබිනට් මණ්ඩලයේ තීරණ අරගෙන තිබෙනවා. හම්බන්තොට වරායේ විකිණීමත් හම්බන්තොට වරායේ වැදගත්ම ශාස්ත්‍රීය වන නැවුතල් අංශය චීන සමාගම් වලට පැවරීමත් කැබිනට් මණ්ඩලයේ තීරණ අද උදේ ආරම්භ තිබෙනවා. ඒට එරෙහිව තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් වැඩ වර්ජනයක නිරත වෙමින් තිබෙනවා. ඔවුන් කියන්නේ කුමක්ද? නැව් වලට තෙල් ගැසීමේ අංශය පළපුරුදු සහිත තෙල් සංස්ථාවට දෙන්න. වැඩි ලාභයක් ලබන්න පුළුවන්. ජනතාවට අඩු මිලට තෙල් දෙන්න පුළුවන්. ඒක ජනතාවගේ සටන. ඒ සටනට මර්ධන දියත් කරනවායි කියලා ඊයේ රාත්‍රියේ කසුකුසෝ කරලා තිබෙනවා. අදාළ ඇමතිගේ ගෙදර අර්ජුනගේ නෙවෙයි හොදේ. අදාළ ඇමතිගේ ගෙදර. ත්‍රිකුණමල තෙල් ටැංකි සංකීර්ණ ටෙරේ විකිණීමට එරෙහිව සටන දියත් කරලා තිබෙනවා. පුළුමුඩේ ඛනිජවල සම්පත කල්පිටේ දූපත් 14න් දෙකක් වික්ක ඉතුරු 12 විකිණීම සඳහා සලසුම් කරමින් තිබෙනවා. අපි කියනවා මේවා විකිණීම වැළැක්වීම සඳහා ප්‍රබල සටන් ව්‍යාපාරික අවශ්‍යතාවයක් තිබෙනවා. එවෙනම් අපි පිනි හිටිනවා මේ විකිණීමට. නමුත් ආණ්ඩුව මේ විකිණීම සඳහා ගන්න ලේබලය තමයි පාඩු නිසා කරන්න බැරි නිසා විකුණනවා. හැබැයි පාඩු කියන ලේබලය මත කරන්න බෑ කියන ලේබලය මත සියල්ල විකුණන ආණ්ඩුව නෙවිල්ගේ ඉස්පිරිතාලේ ගන්න පාඩු පිට පාඩු දුන්නා. එනන්ත මේ ආණ්ඩු කාගේද? මේ ආණ්ඩු මේ රටේ පොදු ජනයාගේ ආණ්ඩු නෙවෙයි. මේ ආණ්ඩු පාලකයා තමන් වටා කැරකි කැරකි ඉන්න පාලකයා වටා උදේ හව පාටි දා ඉන්න රොත්තකගේ ආණ්ඩුව. ඒක තමයි ඇත්ත. එනිසා අපිට දිගු ගමනක් දිගු අරමුණක් තිබෙනවා. හැබැයි කෙටි කාලින අරමුණ වෙනින් අපි එක්සත් වේදිකාවකට අවිල්ලා තිබෙනවා. අන් කවරක් නොවේ මේ සයිටම් ආයතනය අහෝසි කිරීමකින් තොරව ආපසු නොහැරෙන ගමනකට අපි අවතීර්ණ වෙන්නේ අඩිතාලම තියලා තිබෙනවා. මම හිතනවා අපි අතර වෙනස් ප්‍රශ්න පිළිබඳ වෙනස් එකඟතාවයන් තිබෙනි. වෙනස් ප්‍රශ්න පිළිබඳ වෙනස් ස්ථාවරයන් තිබෙනි. හැබැයි අපි පොදු එකකට අවිල්ලා තිබෙනවා. මෙය අනිවාර්ය ලෙස ජයග්‍රහණයෙන් කළ කර කෙලවර කරගත හැකි සටන බව විශ්වාස කරනවා. තව මොහොතකින් ඔබ විසින් මේ සමුළුවේදී යෝජනාවන් සම්මත කරනවා. ඒ සම්මත කරන ලබන යෝජනාව සක්‍රීයව මහපොළවේ සාර්ථක කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂයේ උපරිම මැදිහත්වීම දායකත්වය ලබා දෙන බව සාධික කරමින් මම නතර වෙනවා. ගොමි ස්තුතියි හැම දිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.